අද අපි ඔබට පවසන්නට යන්නේ මෑත කාලයේ ලෝකයේම අවධානයට ලක් වූ සොයා ගැනීමකට මුල් වූ ලාංකික තරුණ විද්‍යාඥයෙකු පිළිබඳවයි. ඔහු නවින් ආචාර්ය රංග ඩයිස්. දැන් අපි බලමු ඔහුගේ දායකත්වයෙන් සිදුකල් නව සොයා ගැනීම කුමක්ද කියා. මෙම නව සොයා ගැනීම නම් හයිඩ්‍රජන් වායුව ලෝහයක් එනම් ඝන ද්‍රව්‍යයක් බවට පත් කළ හැකි බවයි. වසර 100කට ආසන්න කාලයක සිට විද්‍යාඥයින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවත් ඒ සාර්ථක වී තිබුණේ නැහැ. විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම සොයා ගැනීම නිසා විද්‍යාව අංශ කීපයක යෝධ දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. ඉන් එකක් නම් විදුලිය ගෙන යන සන්නායක සුපිරි සන්නායක තත්ත්වයට පත් කළ හැකි වීමයි. එවිට ශක්ති හානියකින් තොරව විදුලිය එක ස්ථානයක සිට තව ස්ථානයකට ගමන් කරවිය හැකියි. අනෙක් ප්‍රධාන අංශය වනුයේ අභ්‍යවකාශ තාක්ෂණය ඇතිවිය හැකි යෝධ දියුණුවයි. අභ්‍යවකාශ යානාවල ඉන්ධනයක් ලෙස මෙම ලෝහය වඩා කාර්යක්ෂම භාවිතා කළ හැක. ආචාර්ය රංග ඩයස් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන අතර වර්තමානයේ තම ආචාර්ය උපාධිය ඉගෙනීම කටයුතු සඳහා ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරයි. මෙවැනි ශ්‍රී ලාංකික පුතුන් ලක්මවට ගෙන එන්නේ ඉමහත් ආඩම්බරයකි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.